நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை கினகமும். வணக்கம், இனிய காலை வந்தனம். ஆயுபோவன் சுப உதாசனக் கேவா. ළමයි, අපි අද දෙමළ පන්තියේ එදිනෙදා ලියන්න පාවිච්චි කරන, කියන්න පාවිච්චි කරන වචන කීපයක් ගැන බලන්න යන්නේ. උදාහරණයට එනක්කු කියන වචනය. ළමයි, එනක්කු කියන්නේ මට කියන තේරුම. මට එනක්කු කියන්නේ මට. දැන් මේක තියාගෙන පොඩි වාක්‍යයක් හදනවා නම් උදාහරණ කියමුකෝ. එනක්කු වේනු, ඒ කියන්නේ මට ඕනි. කතා කරන භාෂාවේ මොන හරි අපිට ඕන නම් අපිට කියන්න පුළුවන් මොනවද? එනක්කු වේනු. ළමයි, මේකෙම ලියන භාෂාවෙන් අපි කියනකොට ඒකම පොඩි වෙනසක් තියෙන්නේ. එනක්කු අපි වෙලාසෙන් ඉගෙන ගත්තා වේනුම් කියනක, ලියනකොට අපි කියන්නේ වේන්ඩුම්. එතකොට මට ඕනේ කියලා කියන්න ඕන නම් කතා කරන භාෂාවෙන් එනක්කු වේනුම් කියලා කියනවා, ලියන භාෂාවෙන් එනක්කු වේන්ඩුම් කියලා කියනවා. ඒ වගේම තව වචනක් බලමු. එංගලුක්කු කියන තේරුම. එංගලුක්කු කියන වචනය. ළමයි, එංගලුක්කු කියන්නේ අපට කියන තේරුම. එංගලුක්කු කියන්නේ අපට. උදාහරණ බලමු, වාක්‍ය බලමු. එංගලුක්කු ඉල්ලෙයියා. එංගලුක්කු ඉල්ලෙයියා, ඒ කියන ළමයි අපිට නැද්ද කියන තේරුම. එතකොට ඉල්ලෙයියා කෙනකේ තේරුම ළමයි නැද්ද කියන තේරුම. මෙන්න මේක ළමයි අපි කතා කරනකොටත් මෙන්න මේකම පාවිච්චි කරන්න පුළුවන්, ලියනකොටත් අපිට මෙන්න මේ වාක්‍යෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ එංගලුක්කු ඉල්ලෙයියා, ඒ කියන්නේ අපට නැද්ද කියන තේරුම. වචනය බලමු. උංගලුක්කු කියන තේරුම. ළමයි, උංගලුක්කු කියන්නේ ඔබට කියන තේරුම. දැන් ඔයාට නැත්නම් ඔබට කියන තේරුම. අපි පොඩි වාක්‍ය බලමු. උංගලුක්කු වේන්ඩම්. කොහොමද ළමයි? උංගලුක්කු වේන්ඩම්, ඒ කියන්නේ ළමයි තේරුම ඔයාට එපා කියන තේරුම. එතකොට ළමයි වේන්ඩම් කියන්නේ අපි ළමයි දන්නවා එපා කියන තේරුම. දැන් ඔයාට එපා කියලා කියන්න ඕන නම් අපිට කොහොමද කියන්නේ? උංගලුක්කු වේන්ඩම්. ඒ වගේම තව වචනයක් අවරුක්කු, ඒ කියන්නේ එයාට කියන තේරුම. අවරුක්කු එයාට කියන තේරුම, නැත්නම් එතුමාට කියන තේරුම. උදාහරණයට අවරුක්කු වේනුමා. පොඩි වාක්‍යයක් හදනවා නම් අවරුක්කු වේනුමා, ඒ කියන්නේ එයාට ඕනේද. ඒ කියන්නේ වේනුමා කියන්නේ තේරුම ළමයි ඕනේද කියන එක. ළමයි මේක අපි පාවිච්චි කරන්නේ කතා කරනකොට තමයි පාවිච්චි කරන්නේ වේනුමා කියන එක. ළමයි මේකේ ලිඛිත පැත්තෙන් කියනවා නම් වේන්ඩුමා කියන තේරුම. එහෙනම් අපි ආයෙම පොඩි ඒ වාක්‍යෙම හදමු. එයාට ඕනේද කියලා කියන්න ඕන නම් කතා කරන භාෂාවෙන් අවරුක්කු වේනුමා, ලියන භාෂාවෙන් අවරුක්කු වේන්ඩුමා. තව වචනයක් බලමු. උදාහරණයට අම්මා වුක්කු, ඒ කියන්නේ අම්මාට කියන තේරුම. සාමාන්‍ය ළමයි වචනයක නාමපදයේ අන්තිමට ක්කු කියන අකුරු දෙක එකතු වෙනවා නම් ට කියන තේරුම. උදාහරණයට අම්මා අම්මා වුක්කු. උදාහරණයට අම්මා වුක්කු කුඩුංගෝ. අම්මා වුක්කු කුඩුංගෝ මොන ළමයි ඒකේ තේරුම? ඒ කියන්නේ අම්මට දෙන්න කියන තේරුම. අම්මට දෙන්න. ළමයි ඒ වාක්‍යෙම අපි ලිඛිත භාෂාවෙන් කියනවා නම් අම්මා වුක්කු කොඩුංගල්. අර කුඩුංගෝ කියනක කතන වචනයක්, ඒකේ ලිඛිතක ළමයි කොඩුංගල් එන වාක්‍යයක් හදනවා නම් අම්මා වුක්කු කොඩුංගල් කියන වචනය. එහෙනම් ළමයි අපි අද වචන කිහිපයක්ම ඉගෙන ගත්තා, වාක්‍ය කිහිපයක් ඉගෙන ගත්තා. ඒ වචන සහ වාක්‍ය ටික ඔගොල්ලන් එදිනෙදා කියලා පුරුදු වෙන්න. එහෙනම් ඔක්කොමලට නන්දි, වණක්කම්. நாங்கள் தமிழ் கற்போம். அப்பே திமலை இனகமும்.